සාදු සාදුුසාදුු නමස්කාරෙවීවා බුදුරුවනැට සැමැදා බුදු හිමි සරනයාමී නමස්කාරෙවිීවා දම්රුවනැටෙ සෙමදා සද හම්සාරනයමි නමස්කාරවීවා සංගරුවනට සෙමදාමහා සංගසාරනයාමි නමස්කාරෙවිීවා නුරුවැනට සැමැදාතිසා සාරනයමී සාදුු සාදුුසාදු අපගේ පරම පූජිනීය කල්්‍යයානමිත්‍ර මාගේ ගුරුදීවූත්තම පින්වල්ලක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගාච්ච සම්පත්වීම සැලසේවා. සාදු සාධෝ සාතු. ශ්‍රද්ධාවන්ත පින්වත්න භාග්‍යතුන් වහන්සේගේ ආශ්චරය ගෙනයි අපි කතා කරන්නේ. අද ධර්ම දේශනාව විශේෂයක් තියෙනවා. ඒ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන පිංවතුන්ගේ නම් කියන්ඩක් කලින් මතක් කරන්න ඒ තමයි. මේ පසුගේිය කොරුණ කලබලත් එක්ක මිනිස්සු ගෙවල්වලට වන අසුපෝලට යන්ද අවස්ථාව නැතිවුුණ ඉතින් ඒවත් එක්ක තමයි අපිටත් ලැබිච්ච විවේකෙන් අපි එකදිගයට ධර්ම දේශනා කළින් විශාල ධර්ම දේශනා ප්‍රමාණයක් පසුගිය කාලෙක් කලා. දැ මේ පෝයි මේ පෝයිෙන් අසුපෝලට එන්ඩ අන්න පුළුවන් විදිහයට පිවතුන්ට අවස්ථාව ලැබුණ මේ පින්වතුන්ට අසුපුල්ට යාමටීමට අවස්ථාව තියනු. ඉතින් ඒ නිසා දෙන් අපි මිතෙක් කරගෙනා භාග්‍යතුන් වහන්සේ ආස්්චරයයි කියන දහන් වැඩසටහනත් අපි අද අවසාන වැඩසචාන. නොතුකුට හිට්ටඉන්දලා සාමාන්‍ය විදියට ගරෝුණනාාව සංගතයට කලින් සද්ධාරූපානී වැඩසටම්ග්‍රේස ඩක්වර ගුවන් විදිලි වැඩසටන් කරන විදියට සාමාන්‍ය විදියට දහන් දේශනා ඒ කරගනපු පිඩිවල්ට කරගෙන යනවා එතගොට භාග්‍යතුන් හන්සේ ආස්්චරය කියන දහන් වැඩසටහන අද අවසාන වැඩසටානම්. මේ පංවතුන් හොඳට කලින් විදියට අසපෝලට පැමිලිලා දහන් වැඩසටන් වලට සහභාග වෙලා තමනොත් පරිස්සං වෙලා ඒ කටයුතු කර ග්ඩි තින් ඒක මොලිීම මතක් කරනවා. භාග්‍යතුන් වහන්සේ ආශ්චරයයි කියෙන මියුතුන් දහන් දේශනාවල අද ධර්ම දේශනාවේ දායකන්තුේ දරන්නේ අප්‍රේල් මස තුන්වන දිනට දෙවන උපන්දිනයේ දෙන සෙහස් දුල්නත් පුතාට නිදුක් නිරෝගී ශෝපත් භාවය ප්‍රාර්ථනා කරලා ලබාහි වෙසෙන පින්වත් ලක්මල් රාජසිංහ පියාණන් සහ ශානිකා චතුරාණී මෑණියන් විසින්. දි මේ පින්වතුන් තමයි මේ ධර්ම් දේශනාය අවසාන වරසටහන භාරගණ්ඩ වාසු නවන්ත වුණේ. ඉතින් අදදිනට තුංවන උපන්දිනයේ දෙන සයස් දුල්නෙත් පුතාට අපි සකළ පුුණ සම්බාරය අනුමෝදංකරනව කල්ලයාන මිත්‍ර ඇසුර ශ්‍රී සත්ධර්මස්ත්‍රවණය නිරන්තරයෙන් සෙරසිල් ද්ධහාසනය පීට ලබන දරුවෙක්ම වේවා කියලා ඉතින් අදි ධර්ම දේශනාවට විශේෂකාරණාවක් මාතෘකා කරගන්නවා ඒ තමයි භාග්‍යවත්තරහත් තම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා සම්පත්තිය ඥානය ඊළඟට ජීවිතය දකින විදිහ නිවම්මාර්ගේ දකින විදිහ නිවම්මාර්ගේ විස්තක කරන විදිහ ආශ්චරය එතර පින්වල් ලොකුසාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ආශ්චරයයි කියන වාතෘකාව මොල් කරගෙන ධර්ම දේශනා කරන්න කියලා මාව යොමුකරෝපය එක මගේ ජීවිතයේ විශාල යහපතා අම්මුතුම දිසාවක්ද එක්කා වහග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට තමයි මේ වැඩසටන් වලින් ප්‍රසංසා කරන්නේ භාග්‍යතුන් වහන්සේ සරණ යන විදිහයට ඒනිසා ලුකසාාවෙන් අහන් සිට කූටිවාරයා පින් අනුමෝදංගෙන් ඕන මේ මොහොතක්් පාසා රෙස්සෙන පිම්බලෙන් ලුකසන්සි දිගාසිර ලබන් ඕන අපිට මේ දිසාව පෙන්නන පිම් බලය. මේ දහම අපිට කියර දුන්න පිම්බලය. මේ කී දාහක් කී ලක්ෂයක් මේ ධරමය අහනවද. තින් මේ තතාගත ශ්‍රීසත් ධරමය අහන්ට තතාගත ශ්‍රීසත් ධර්රමය මනුෂ්‍යයාගේ සිතට සමීප කරන්න එක්ම එක සත්පුරු සෙක ලෝකී පහළ වඋනාම යුග. ඉතින් ඒ නිසා ඒ ලැිච්ි උතුන් සත්පුරුස්ස කල්්‍යයානමිත රැසුර ගැන සිත පහඳවගන්න. පින්වත්න බුදුරජාණන් වහන්සේ තමයි මග්ග විදූ මාර්ගයේ දන්න කෙනා මග්ග කෝ විද මාර්ගය ගැන දක්ෂ කෙන නිවම් මාර්ගය ගැන. මගගක්කායි මාර්ගයේ දේශනා කරන කෙන. බුදුරජාණන් වහන්සේ තමයි? වැසිල තිබ නිවම්මාවත යුපදධූපු කෙනා. පෙර ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හාහාපුරා කියලයන් අමා නිවනක් සොයාගත්තද. ඒ ආර්යෂ්ඨාංක මාර්ගය ආය තුලූකි සොයාගත්තී තතාගත බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වන්සේ වදාළ පුරාණ නගරයක් වල්බිහිවෙලා මාවත් වැහිලා කිස්සි කෙනෙකුට යන්ඩ බැ විදිරතිදී නික්තරා පුරුෂේ ඒ කැලේට ඇතුල්ලෙලා ඒ මාවත හොයාගෙන. ඒ පුරාණ නගරේ වීදි මම්මාවත් දැකලා ඔහු ඇවිල්ල රජතුමාට කියල කියනවා මෙහිම පුරාණ නගරය ඇත්තේ නෝ කියන. ඉඩවස්ේ ඒ නගරයේ සුද්ධ පවිත්‍ර කල්ලා ම පිරිසි දුකල්ලා ආයෙත් පුරාණ නගරය ගඩින ගනෝ. පැරණේ නගරයක් සොයාගත්ත වගේ තමයිකිව්වා. රාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් සොයාගෙන ලෝකට එලිපහෙළි කරපු. ඒ ආර්්‍යෂ්ටාංගික මාර්ගයේ නැවති මාර්ගයෙන් නිර්වාණය නැමැති නිකෙලිස් බව අමාමා නිවන ලෝතුරා සම්මා සම්බුදු කෙනෙ නැවතත් සොයාගන්න සිද්ධිය. ඒ උපමා කලා පුරාණ නගරයක් හොයවා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආර්්‍යෂ්ටාංක මාර්ගයේ පුරුදු කරණ එක පින්වත්නී හංගි තුන්හන්සේ වදාලා ඔක්කෝටම එක විදිහට වඩන්න බෑ. කන ඔක්කෝටම එකම විදිහට ආර්යස්ටයින්ග මාර්ගය වෙඩින්නේ. ගැෙ තියෙන්නේ එකම එක මාර්ගයයි ඒක ඔක්කෝටම එක විදිහට කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝක යංකිසි කෙනෙක් මාර්ග පල ලැබුවනං නිවන අවබෝධ කලානම් ඒ අවබෝධ කරපු අය ආර්ෂ්ටාෑන්ග මාර්ගගේ පුරුදු කළේ ක්‍රම හතරකට නිවම් මාර්ගයේ පුරුදු කළේ ක්‍රම හතරකට. මේ ලෝකී ධර්මය අවබෝධ කරපු සියලු දෙනා මේ ක්‍රම හතරට යටත්. ඔබත් දහම පුරුදු කරනවනම් ඔබත් මේ හතරින් කොහෙත්ත හරි තමයි පුහුණුවේ යුත්තේ. අපි බලම ඔබ කොතනක දින්නේ මම කොතනකර දින්නේ අපි කොහෙදන්නේ. ඊට අත්වාඩහා දේශනාවෙන් බලාපොරොත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කලා ශාස්තෘන් වහන්සේ කාන්ති ආශ්චරයයි කියලා ප්‍රථමව ශාස්තෘන් වහන්සිට පහදින්න ටවස්ද ඒ ඒ පැහැදී කියන සූත්‍ර දේශනාව හිතට වැටහිෙන එකත් එක්ක. මේ බුදුරජාණ වන්සේ වදාලා කොහොමද මේ ලෝකයේ ප්‍රතිපාදා මේ ධර්මය අවබෝධ කරන වැඩ පිළිවල ක්‍රම හතරක් තියෙනවා චතස්සෝ ඒවා භික්කව ප්‍රතිපදා හතරයි මනවදේ දුක්කා පටිපදා දන්දාබිඤ්ඥා දුක් ප්‍රතිපදාවත් තියෙනවා හිමීට අවබෝදධ වෙන්නේ එ ඒකැනේ ආර්ය ස්ටෑංග මාර්ගය දුකසේ පුරුදු කරන්නේ හැබැයි අවබෝධ වෙන්නේ හිමීට දුක්කා පටිපදා කිප්පාබිඥ්ඥා ගේ ප්‍රතිපදාව දුකයි හැබයි ඉක්මනට අවබෝධනවා. තවතියෙනවා සුකා පටිපදා දන්දාබි්ඥ ප්‍රතිපදාව හරිී පහසුයි සැපයි හැබැයි ධර්මය අවබෝධ වෙන්නේ හිමීට තවතියනවා සුකා පටිපදා කිප්පාබිං්ඥ ප්‍රතිපදාව සුවසයේ පුරුදු කරන්න තියෙන්නේ ඉක්මනින් අවෝධනවා ොදදැම් ්‍රතිපදාාටික දුක්කා පටිපදා දන්දාබින්්ඥ ප්‍රතිපදාව දුකයි හිමීට අවබෝධවෙන්නේ. දුක්කා පටිපදා කිප්පාබෙන්්ඥා ප්‍රතිපදාව දුකයි ඉක්මනට අවබෝධයවා. සුකා පටිපදා දන්දාබී්ඥා ප්‍රතිපදාව සැපයි හැබැයි හිමීට අවබෝධවෙන්නේ. සුකා පටිපදා කිප්පාබෙන්්ඥා ප්‍රතිපදාව සැපයි ඉක්මනට අවබෝධය නවා. එතකොට දැම් එක විස්තර කරන්න. බුදුරජාණන් වහන්සි වදාලත් දැ මේක තියෙනෙ අංගුත්තර නිකායේ චතුත්තක නිපාති පටිපදා වර්ගේ තම මි දේශන තියනෙ. කතමාංච භික්කවී දුක්කා පටිපදා ධන්දාබි්ඥා මොකක්ද පින්වත් මහණනේ ප්‍රතිපදාව දුක් සහිතයි අවබෝධ වෙන්නෙත් හිමීට කියල කියන්නේ මොකක්ද. ඉද භික්කවී ඒකච්චෝ පකතියා පිතිබබරාග්‍ය ජාතිකෝ හෝතයි. මෙකරුණෙහිල්ලා ඉක්තරා කෙනෙක් ඉන්නවා ප්‍රකෘතියම තිියුණු රාගයෙන් යුක්තයි. අබින්නක්හනං රාගජන් දුක්ඛන් දෝමනස්සං පටිසංවේදීති. නිතර නිතර රාගේ ඇතිවෙලා ගොඩක් දුක් විදිනවා. දුක්දෝම්නස් විඳනවා රාගේ විසින් පෙළනවමයාව. ඊළඟට පකතියාපි තිබ්බ දෝස ජාතිකෝොහෝති. ප්‍රකෘතියම දවේසේ වැඩී. අභික්ෂණන් දෝසජන් දුක්කන් දෝමනස් සම් පටිසංවේදීති. නිතර නිතර ජීසි ඇවිස්සලා මෙයාව පෙලෙනවා. දුක්දෝම්නස් විඳිනවා. පකතියා පිතිබ්බ මෝහ ජාතිකෝහෝති ප්‍රකෘතියම මෝහයාදිකයි. නිතරම මෝහේ නිසා හටගත් දුක් දම්නස් බය ඇැති ගැනින් සැක සංකා දහම වැටහින් ඇති ස්වභාවල්ලොලින් අරයට මෙයාඉඳවවා. ඊට පස්සේ තස්සමානි පංචින්ද්‍රයානි මුදූ නිපාන්තු බහන් දැන් අර රාගේ දේශය මෝහ කියන කෙලෙස්වලින් නිතර නිතර බැටකන නිසා එයාට සීල සමාධ ප්‍රඥා දුරුක මේ සීල සමාධ ප්‍රඥා ප්‍රගුණ කරන්නට හරි අමාරුයි සීල්රකින්ට අමාරුයි ඊළඟට මේ සමාධිය වඩන්ට අමාරුයි ඊළඟට දහන්කරුණුවීම සන්ඩ අමාරුවයි ඇයි ඇතුළි රාග ඇවිස්සෙනවා දවේශය ඇවිසෙන මෝය ඇවිස්සෙනවා. රාගදේශ මෝ අධිකයි. ඒසා ප්‍රතිපදාව දුකයි මෙහාට නිවම්මාර්ගේ පුරුදු කරන එක දුකයි. දුක් සහිතයි. දුකසයේ කරන්න දෙන්. ඒ වගේම පංචින්ද්‍රයානි මුදූ නිපාතු භවන්තී. මෙයාට පංචින්ද්‍රිය මළුදූ ඉදිහට හැදෙන්නේ. මොනොද පංචින්ද්‍රිය සද්ධහා විරිය සති සමාධී ප්‍රඥා. ශ්‍රද්ධාව ඉතාමත් හිමීට මෙට සද්ධාව පිටන්. ල සද්ධහා වේළඟට විරිය සති සමාධී වීරිය සීය සමා ප්‍රඥ්ඥාව හිමීට තමයි හැදන්නේ මෙ. එයගේ ඉන්ද්‍රියම් රුදුයි. උනද පංචින්ද්‍රිය සද්ධහා විරිය ස සමා ප්‍රඥඥා ඒ ඉන්ද්‍රිය ධර්මයෝ ඉතාමත් හිමි ඉට හැදෙන්නේ මෙයගේ වැඩෙන්නේ. ප්‍රතිපාදාව දුක් සහිතයි ඇයි රාගය වැඩී දේෂය වැඩි මෝහය වැඩී නිතර නිතර රාගයෙන් විදවනවා නිතර නිතර දවේශයෙන් විදවනවා නිතර නිතර මෝහෙන් සැකංකාවලින් විද වනවා. තිවර මොකදවෙන්නේ ප්‍රතිපදාවත් දුකයි ඉන්ද්‍රියන් බරුදුු නිසා අවබෝධවෙන්න හිමීට. සෝච ඉමේසම් පංචන්නං ඉන්ත්‍රයානං මුදුත්හා දන්දන් ආනන්තරියම් පාපනාාති ආසවානං කයාය. ආස කෙලෙස්සය වෙන්නේ හිමීහිට. අයං උච්චති බික්කවේ දුක්හා පටිපදා දන්දා බෙන්්ඥ. පින්වත් මහනනී මේකර තමයි කියන්නේ දුක් ප්‍රතිපදාව. හිමීට අවබෝධ වනවා දුක්කා පටිපදා දන්දා පින්්ඥ ඔන්න ධරම අවබෝධ කරන අය ඔකෝම හිනා වෙලා සතුටෙන් ඉන්දගත්ත ගමම සමාදය වැඩිලා ඔක්කොමහෙම නිවන්ද කළ නෑ මිහෙමත් වෙලා තියෙනවා අපි බලු අනිත් පිරිස කොම දවබෝධ කළති ඇබැයි රාගෙන් බුරපුුරා දුක්වින්දට තවීසේ නැගි ැගී දුක්වින්දට සැකසංකා බයත ඇතිගැනින් ආද මෝහ කරුණු මුල්ලෙලා දුක්වින්දට ධර්මය අවබෝධ කරන්නත් මෙයා හිමීට ධර්මය අවබෝධ කරන විදිට ගුණ ධර්ම වැඩුණත් අවසාන මේ අය රහත් වුණා දුක්කා පටිපදා දන්දා බි්ඥා. ඊළඟට තියෙනවා කතමාච භික්කවී දුක්කා පටිපදා කිප් පාවිි්ඥා දුක් ප්‍රතිපදාව ඉක්මනට අවබෝධ වෙන. ප්‍රතිපදාව දුකයි කියන එක මොකදද දෙන් අපික දන්නවා එතම මෙ අතර සීර සමාධ ප්‍රඥාව වඩන්ඩ මෙයා පුරුදු කරනකොට සදර සතිපට්ානි වඩනික පුරුදු කරනකොට ආර්යස්ටැන්ග් මාර්ගගේ වඩ වඩන්න පුරුදු කරනකොට මෙයාට පෙළ නව ඇතුළින් රාගය මෙයාගේ හිත ඇතුළ පෙළ ෙනවා දවේශෙන් මෙයාගේ හිත ඇතුළ පෙළෙනවා මෝහි රාගදේශ මෝහ නිසා හටගත්ත කෙලෙස්වලින් නිතර නිතර පීඩා විඳවිඳ තමයි මෙයා මාර්ගය වඩන්න. හැබැයි මේ දුකෙන් දොම් නසින් මෙයා වින්දට තස්සිමානී පංචින්ද්‍රයානි අධිමත්තානි පාතු බවන්ති. මෙයාට අධිමාත්‍රවසින් ඇතුළි හටගන්නවා මාර්ගය පුරුදු කරනකොට ශ්‍රද්ධාව. ුණු දියට සදධාව ඇවෙනු. වීරය තියියුුණු විදිහයට ඇත්වෙනවා.සාතිය හොඳට සීය පිහිටනවා. ඒළඟට සමාධිය ප්‍රඥාව හොදට විදර්සනාව ප්‍රකට වෙනවා. සද්ධා විරිය සත්් සමාධී ප්‍රඥාකෙන ඉන්ද්‍රයේ ධර්මයෝ තිියුුණු විදිහයට ඇත්වෙනු. එතකොට බදන්න ප්‍රතිපදාව අප පුරුදු කරනකොට අපි තුළ ඇතිවෙන්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් මුල්වෙලා තමයි අවබෝධය ඇති කරවන් අපි ප්‍රතිපදාව පුරුදු කරනකොට තමයි සද්ධාවිරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මිෝ හට ගන්න. එයින් තමයි අවබෝධ වෙන්නේ ය තියුණු විදිහයට හට ගත්තුත් ඉක්මනට අවබෝධයනවා බනොදු විදිහයට හටගත්ත කල් යන අවබෝධීයට ගඩා කල් එයාට පුරුදු කරන්න වනවා ඉතකොට ඔන්න රාගේ නිසා දේශය නිසා මෝහේ නිසා බැටකකා ඉන්න අයටත් නිවම් මඟ වැහිලා නෑ හැබ අවබෝධය හිමින්ඉඩ පුළුවන් ට වෙන්න පුොළො අප දැ ඊළඟ පිටිස බලමු කතමාච භික්කවේ සුකා පටිපදා දන්දා පෙන්්ඥා මොකදද ප්‍රතිපදාව සැපයි අවබෝධය හිමීට වෙන්නේ කැන්නේෙ මොකක්ද ඉද භික්කවේ ඒකච්චෝ පකතියා පෙන්න්න තිබ්බ රාග ජාන්සිකෝ හෝතියි ප්‍රකෘතියෙන්ම රාගේයේ අධිකනෑේ නාභික්ඛනං රාගජං දුක්ඛන් දෝම නස්සම් පටිසංවේදි නිතර නිතර රාගසිතිවලි ඇවිල්ලා මෙයාට බට බැට දෙන්නේ. ඉළර ද්වේශය අධික කෙනෙක් නෙවෙේ නිතර දවේශයෙන් බැට කන්නේෑ. මෝහය අධික කෙනෙක් නෙවෙේ නිතර බැට කන්නේෙ නෑ. මෙයාට කෙලේ සාඩුයි. හැබැයි කෙල්ලේ සාඩුව උනත් සද්ධාව ඇතිවෙන්නේ හිමීට මුරුදුයි. මුරුදුු ඉදිහයට හැ හැදන සද්ධාව. වීරිය මොනුදුයි සතිය මොනුදුයි සමාධිය මරුදුුයි ප්‍රඥාව මුොදුයි ඉන්ද්‍රිය ධර්ම මොන්දුයි. එතකොට රාගදේශමෝ තිබ්බ පලියට යාගේ ඉන්ද්‍රිය ධර්මයෝ වැඩින්නේ කොමද කියලා හොයන්න බෑ. ඇයි රාගය අධික කෙනාට ඉන්ද්‍රිය ධර්මයෝ මොනුදවෙලත් පිහිටියා තවත් රාගය අධික කෙනෙකුට ඉද්‍රිය ධර්මයෝ ැඩ ක්මනටත් පි හිටියෝ. ඊට පස්සේ දෙම් මෙතන තියන රාගදේශමෝවලින් නිතර බැටගන්න එකැන කෙලේසාඩු සාන්ත චරිතයක් මෙයා හැබැයි ඉන්ද්‍රිය ධර්මය මුොද විදියට හටගත්තේ. ඉන්දිරිියම් මුනොදු විදියට හටගන්න නිසා මෙයාට අවබෝධ ව එහිමීට හැබැයි රාගදේශමෝවලින් බැටකන්නේ නැති නිසා ප්‍රතිපදාව හරි සැපයි කිසි කරදරයක් නැතු සිවරක්න්න පුළුව. කිසි කරදරයක් නැතුව සමාධී වරයන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව මේ විධාර්සනා කරන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව සතිපට්ටානිවරන්න පුළුවන්. හැබැයි අවබෝධ වෙන්න හිමීට කල් යනවා. ඊට පලස්සේ ඔන්න එක ප්‍රතිපදාව. මෙම තුංගනි කාරණාව. දෙ අපි කතා කළ දුක්කා පටිපදා දන්දාබී්ඥ ප්‍රතිිපදාව දුකයි හිමීට අවබෝධ වෙන්න. දුක්කා පටිපදා කිප්පාබිං්ඥ. ප්‍රතිපදාව දුකයි නික්මනට අවබෝධයනෝ සුකා පටිපදා දන්දාබෙන්න්නා ප්‍රතිපදාව සැපයි හිමීට අවබෝධ වෙන්නේ අවබෝධය හිමීට දෙක්මනින්ද කියන එක තීරෙනෙ වෙන්නේ එයා ආණඩ ආණ්ඩා ප්‍රතිපදාව පුරුදු කරනවාද සැපසේ ප්‍රතිපදාව පුරුදු කරනවා ද කියන එක මත නෙවෙයි. ඉන්ද්‍රිය ධර්මියෝ වැඩින විදිහට ඉතකොට ඊළඟ හතරය නිකාරණාව සුකා පටිපදා කි පාබින්නා සුකා පටිපදා කියල කියන්නේ. ඉක්මනින් මෙයාගේහෙමයා සාන්තකනින් මෙයාට ප්‍රකෘතියෙන්ම තියුණු රා තියුණු දවේශනෑ තියුණු මෝහේ නෑ. දොට දැන්ත ේරෙනවාද ප්‍රකුරතියම මනුෂ්‍යයාට උපතිම්ම රාගදේශමෝහ තියුණුව හටගන්න ස්වභවිකුත් තියෙනවා මුණරුදුව හට ගන්න ස්භයකුත් තියෙන. ඒක එයාට සංසාරයෙන් ආපු එකක්. ඔක්කෝට මේ එක විදිහට රාගය ඇතිවෙන්නේ. ඔක්කෝට මේක විදිහට දවේශය ඇතිවෙන්නෙත් නෑ. ඔක්කෝට එක විදිහට මෝහය ඇතිවෙන්නෙත් නෑ. එතකට තමන් රාගෙන් පීඩාවින්දා කියලා ඒ විදිහට ඔක්කෝම විඳවන්නේෙත් නෑ. තමන් ද්‍රේසිෙන් විඳ විව්ව කියලා ඔක්කෝටම දවේසිෙන් ඒ විදිහට විඳවන්නේන්නෙත් තමන් බයත ඇති ගැනී සැකසංක ඇතුුණ පලියට කෝටම එලෙඩෙත් නෑ. තමන් කෙලෙ සඩු කෙනෙක් වුණ පලියට අනිත් අයත් ඒ විදිහට නෑ. තමන්ගේ කන්නාඩිං ලෝකී දිහ බලන්ඩිපා කියන්න එකට. තමාන්ග කන්නාඩීම් බලන්ඩෙපා. අපිට ප්‍රශ්න නැති වුණට අනිත් අයට නිග්‍රා කරන්න හොඳනෑ. එකක් කෙනා උපතින් උරුම කරගෙනපු කෙලෙස්. අඩු එඩි භාවවයන්තියනු. සුකා පටිපදා කිප්පා බිඤ්ඥා කියන්නේ එයාට රාගදී සුමෝහ තියුණුව හටගන්නේ. සුවසේ සිල් රකින්න පුළුවන් සුවසේ සමාධය වදන්න පුළුවන් සුවසේ විදර්ශනාව දියුණු කරන්න පුළුවන් සුවසයේ සතර සතිපට්ටානය වදන්න පුළුවන් හැබැයි ඉන්ද්‍රිය ධර්මියයෝ තියියුණුව හටගන්නවා ස්්‍රද්ධා විරිය සති සවාධී ප්‍රඥ්ඥා ඉන්ද්‍රී දර්මියයොත් වී ගිං හටගන්න නිසා ඉංමනට නිකෙලෙස් වෙනෝ. කොච්චර වාසනාවන්ත පිරිිසදද. කොච්චර වාසනාවන්ත පිරිිසදද. එතකොට දැන් දවසක් සාරිපපුත්්ත මාරාතන් වහන්සේ යහනවා මුගලම් මාරාතන් වහන්සේකින් ප්‍රියාශ්මත් මොක්ගල්ලාන මේ වගේ ප්‍රතිපදා හතරත්වයනවා ප්‍රිපදා හතරින් ඔබහන්සේ ඉනි කෙලිස්සුනේ මොන ප්‍රතිපදාවේද. එ මුගල මරතන්ස දේශනාන ප්‍රතිපදා හතරත් තියෙනවා දුක්කා පටිපදා දන්දාා බින්ඥ්ඥ දුක්කාාපටිපදා කිප්පාබිඥ්ඥ සුකා පටිපදා දන්දාාබිින්්ඥ සුකාපටිපදා කිප්පා ිින්්ඥා කියලා. ප්‍රියආයිශමතුනි මම නිකෙලිස්සුනේ දුක්ඛා පටිපදා කිප්පාබංඥා මම ප්‍රතිපදාව මගේ දුකයි ඉක්මනට අවබෝධන. මුගලම් ආරහතන් වහන්සේ මුග සතියෙන් පැවිදිවෙලා සතියෙන් අරහත්තුවට පත් වනේ හැබැයි ඒ සතියේ හර්රීයටට නිදිමතෙන් වැැඩකයවා. දවසක් භාවනාකර කර නිදිකිර කිරායන්න කොට භාග්‍යතු වන් ඉදිරයේ පහළවෙලා නිදිමත නැති කරගන්න හැති විස්තර කලා පචලා එන සූත්‍රයේ. ඊළඟට මුගලම් මාරාතන් වහන්සේ සමාධවලට සවාධීනකොට හරියට පට ලැවිලා තියනවා. ඒ සමාදිිවලට. ඒ සමාධිවල ඇතිවෙන සමාධී පිරිසිදු කරගන්න බැරි තත්ත්වයන් ඒ හැමෙක්කට බුදුරජාන් වන්ස ඉරිදදිධහෙන් උපකාරලතිය නවා මොගගල්ලන්න දැම්ම හෙම කරන්න හෙම කරන්න කිය. මොගලම් මහරහතන් වහන්සේ ඉර්දිමතුන් අතර අග්‍රස්ථානයට ගෙනාවේ බුදුරජාන්සි උපකාරී. සෑම සමාධියකට උපදිිස්තුරන්න ප්‍රතිපදාව දුකසේ කළේ හැබැයි සතියෙන් අවබෝධුවර. මුගලම් මහරතන්නාසයනුව ප්‍රාශ්මත් චාරිපත්ත ඔබහන්සේ නිකිලෙසන කොහොද කිව ප්‍රසාරිපුත්‍යයන්වන්සිකෙනවා ප්‍රාශ්මතුන ප්‍රතිපදාා හතරත් තියෙනවා ඒ තමයි දුකස ප්‍රතිපද පුරුදු කරලා හිමීට අවබෝධ කරන දුකසේ ප්‍රතිපදාව දියුණු කරලා ඉක්මනට අවබෝධ කරන සුවසේ ප්‍රතිපදාව දියුණු කරලා හිමීට අවබෝධ කරන සුවසේ ප්‍රතිපදාව දියුණු කරලා ඉක්මනින් අවබෝධ කරන ප්‍රියායශමතුන මම ඔයා හතරෙන් සුකා පටිපදා කිප්පාබිං්ඥා සුවසේ ප්‍රතිපදාව දියුණු කරලා ඉක්මනට අවබෝධ කරපු කෙනෙක් මන මත කැහැටියට සාරිපුත්ත මහරාතන් වහන්සිේ සාරිපපුතයන් වහන්සිේ පැවිදි වෙලා සති දෙකින් අරහත්තුට පත් වුණු සති දෙකයි ඒ වගේම සාරිපපුදයන් වහන්සේ රාගීෙන් බඩටකාප කෙනෙේ දේශීෙන් බැඩකාප කෙනෙනවේ මොහයම් බඩ කාප කෙනෙක්වේ නිද නින්දෙන් බැටකාප කෙනෙක් නෙව. ඉක්මනට හිතයකඟ වෙනවා තාපපරට හිතයක වෙන මුගලන් තෙරුන් වහන්සේ භාවනා කරනකට මුල් කාල ඉක්මට හිතේකගේ වෙන්නේ ගොඩාක් වීරිය කලා රිපුතන් වහන්ේ ගොඩාක් වීරිය කරපු කෙනෙනෙවේ. ගැනීමේ එච්චර දුක් ඉඳපු කෙනෙනේ වීර ඉතින් අග්‍රයි. බුදුරජාණන් වහන්සේට පවන් සලසලා ඉද්දී තවත් කෙනෙකුටට දේශනා කරන දහමක් අහලා පවන්සලසලායිදදී රහත් වුණේ භාග්‍යතුන් වහන්සේට පවන් සලසලා ඉන්න මොහොතේ සත්්‍යස්බෝධි පහන්සික ධර්ම පරතරට වැඩුව පවන්සලසල ඉන්න මොහොතේ සුකා පටිපදා කිප්පා බි්ඥ ප්‍රතිපදාවල ඒ නිෙසා මිනිස්සු මේ ලෝක සත්ත්වය අද කාලෙ ඒ කාලෙනං අසනී පි තිබ ැතුවේ ඇති. අදකාලේ මිනිසොටෝන අවබෝධය. ඉක්මනට අවබෝධ වන්න ඕන. මේ අවබෝධය ඉක්මනට එන්නේ තමන්ගේ වුවමනාවට නෙවෙයි. ඉන්ද්‍රියන් වැඩෙන විදිහට. මොනවද ඉද්‍රියන් ශ්‍රද්ධහා විරිය සති සවාධි ප්‍රඥා. ඉද්‍රිය ධර්මයෝ වැඩන විදිහට තමයි අවබෝධයන්නේ නමුත් මිනිස්සුන්ට ඔන්නේ තමන්ගේ වෝමනාවට අවබෝධ මට හෙට අවබෝධයවා අද අවබෝධයවා මං ඉක්මනට සෝවාන්වේවා කියන මේ මිනිස්සු හිතන විදිහට වෙනවා නම් මොනව කරන්න බැරිද. ඒ ඉන්ද්‍රිය ධර්මය වෝ තමන්ගේ ධර්මය පුරුදු කරන රටාව සහ සංසාරයේ ගෙනාපු කුසල සක්තිය අන්සාර පුරුදු කරපු දේවලුත් එක්ක තමයි සද්ධහා විරිය සති සමාධී ප්‍රශ්ඥාකින් ඉන්ත්‍රිය ධර්මය මනරුදු විදිහයට හෝ තවුණ විදියට තමාතුළ හටගන්. එතවට බුදුරජාන් වහන්සගේ ශ්‍රාවකයා කළ යුතුවෙන්නේ දුකසේහෝ සැපසේ හෝ භාග්‍යතුන් වහන්සේ යම් මාවතක් පෙන්වාද ඒ මාවත අනු ගමනික්රණ එක රාග වැඩ මට තරහා යනවා වැඩී මට නිදී මත වැඩී කියලා සෝක විලාප විික්‍ෂෝපකී කියන් තේරුමක් නැහ. ඒ අයත් එවැනි පීඩම් විඳවිද මාර්ගී වැඩුව. පිහතුනි තවත් පරියායක් තියනු. එකඇන්නේ ඔය විස්තර කරපු කාරණ හතර තවත් ආකාර හතරකට විස්තර කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වෙනත් ආකාරයකටත් ඒ කාරණාව විස්තර කලා ඔොන දැහොඳට කං්යුමාගෙනහන්න කතමාච භික්කවේ දුක්කා පටිපදා දන්දා බින්නා. නැවත විස්තර කරනවා පින්වත් මහනන ප්‍රතිපදාව දුකයි අවබෝධවෙන්න හිමීට මොකක්දී ඒ තමයි ඉට භික්කවේ බික්කු අසුභානු පස්ස කායේ විහරති කාය ගැන්න අසුභවිදිහට බලමින් වාසය කරනවා. ආහාරයේ පටුඉක්කූල ස්්‍යී ආහාරයේ පිළිකුල් සඥාව වඩනවා. සබ්බ ලෝකයේ අනබි රථ සඥී. සියලු ලෝකයන් කෙරෙහි නොයැලීමේ සංඥාව වඩනවා. සබ්බ සංකාරේ සූ අනිච්ච සන්නේයේ. අනිච්්‍යානු පස්සේ. සියලු සංස්කාරයන් ගැන අනිත්‍ය විදියට බලමින් එන්නවා. මරණ සං්ඥාකෝ පනස් අජ්‍යත්තන් සූ පතිට්ඨිතාහෝතයි. මරණ සං්ඥාව ඇතුළි බලවත්ව පිහිටල තියෙනවා. ඇනවම් පිටලතියන භාවනා පහක් හැබැ ඒයාට ඉන්දි්‍රිය ධර්මයෝ මරොුදු විදියට හටගන්නේ ්‍රද්ධහා විරිය සති සමාධී ප්‍රඥ්ඥාව මුරුදු විදියට හට ගන්න හැබයි භාවනා පහක් හොඳදට කරනවා කාය ගැන අසුභේන්වාසය කරනවා ආහාරයේ පිළිකුල සඥාව සබ්බ ලෝකය අනවිරත සංඥාව සබ්බ සංකාරයේ සු අනිච්චානු පාසය මරණ සතිය. එතකොට මේ භාවනා පහම කරමි මහාසේ කරනවා මේ සද්ධහා විරිය සත් සමාධි ප්‍රඥා හිමීට හටගන්නේ. මෙන්න මේ කෙනාට කියනවා. දුක්කා පටිපදා දන්දාබ්ඥ ප්‍රතිපදාව දුකයි හිමීට අවබෝධෙන්. අසුභානු පස්සීය වඩනවා කෙනෙක දුකසේ කරන්න ඕනු. ආහාරය පිළිකුල සංඥාව දුකසේ පුරුදු කරගන්න තියන්නේ ඊළඟට ඇයි මෙ පොරදු කර ගන්න තියෙනෙ මෙයා රාගය අධිකයි මෙහට දේශ අධිකයි මෙට මෝහහි අධිකයි කෙලිස් අධික කෙනාට මේ භාවනා පහ බුදුරජාන්සේ වදාර. ක්‍රාගෙන් පුපුරාපු මිරාගයෙන් කැළඹිඹි දසින් කැලඹි කැලිබි මෝහින් කැලඹි කලබී කෙලෙස් අධිකව ඉන්නකිෙනාට භාවනා පහක් වදාලා තමයි කාය ගැන අසුභ විදිහට දකිමින් වාසේ කරන්න ආහාරයේ පිළිකුල් සඥා වඩන්න සබ්බ ලෝක සියලු ලෝකයන් කෙරෙහි නොවැැලෙන සංඥාව වඩන්න සියලු සංස්කාරයන්ගේ අනිත්‍යය දකිින්ට මරණ සතිය නිතර පුරුදු කරන්න ම මේ ගැන විස්තරයක් හිමීට කරන්න තව චුටටකින් අපි ඉදිරියටත් බලමු. දුක්කා පටිපදා ටිප්පාබයි අභි්ඥා ප්‍රතිපදාව දුකයි ඉක්මනට අවබෝ්ධ වෙනවා ඒමකක්ද ඒ තමයි කෙනෙක් ඉන්නවා මේ භාවනා පහ වඩනෝ කයේ අසුබේ වඩනවා ආහරේ පිළිකුල වඩනවා සියලු ලෝකයන් කෙරේ නොවැලීම වඩනවා සියල සංස්කාරයන් අනිත්‍ය විදිහයට බලන්නවා මරණ සති වඩනෝ ඇයි මේ මට රාග්‍ය අධිකයි දේෂය අධිකයි මොහෝ යාධකයි නිතර නිතරමේ ගින්නේනවා. නිසාම භාවනා පහ වඩනෝ. මෙයාගේ හිතේ ඇති වෙනවා ඉන්ද්‍රිය ධර්මියෝ තියවුණු විදිහට. එතමයි ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මය තියවුණු විදිහයට ටගන්නවා. ඒ නිසා ඉගමනට අවබෝධයනවා. න්න ඔවය පරියායෙන් කියනවා දුක්කා පටිපදා කිප්පා බින්න. ඊළඟට බුදුරජන් වන්සේ වදාලා ඔන්න කෙනෙක් ඉන්නවා එයාට ඉක්මනට පලවිනි දිහානය ඇත්වෙනවා. දෙවිනි දිාන ඇතුවෙන තුන්වෙවිනි දිාන වෙනවා හතර විනි දිහාානය ඇතිව. එතකොට සුකා පටිපදා කියන්නේ කට ඉක්මනින් හිත එකඟ වෙනවා. සමාදය ඇතුවෙනවා. එතකොට හැබැයි මෙයාට හිත එක ඉක්මනින් එකඟ වනාට දිහානසොයේයට පත් වනාට ඉන්ද්‍රියන් ඇතිවෙන්නේ බුරුදු විදිහට සද්ධහා විරිය සති සමාධී ප්‍රශ්ඥ. බලන්න දිහාන හතරම තිබිලත් සමාධි කියන ඉන්ද්‍රීිය මොුණොදුයි. සති කියන ඉන්ද්‍රිය මොුණොදුයි. හැබැයි දිහාන හතරමත් ඇතිවෙලා. වීරිය මොරොදුයි ශ්‍රද්ධාව මුොදයි ප්‍රශ්ඥාව මොදයි ගැන මොනුදී කියන්නේ තිියුණු විදිහයට ඇතිවෙන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්මයෝ මුොරුදු විදිහට ඇතිවෙන නිසා එයාගේ හිත ඉක්ම්මනට සමාධිමත් වනාට ඉක්මනට දිහානවලට ගියාට අවබෝධ වෙන්නේ හිමීට දැක්කදර. සාමානයෙන් කට්ටිය එක්මට සමාධිය වඩඩ දෙහාන වඩන්ට ආස කරනව ොමිසක්කා ඉන්ද්‍රිය ධර්මයෝ පුරුදු කරන්නට උක්සා කරන්නේ. මේ පංච ඉන්ද්‍රිය ධර්මය පුරුදු කරන්න කොහොමද කියලා පිවිතුරු නිවම්මගේ කියලා අපි සත්්‍රස් බෝධ පාන්සික ධර්ම පසුගේ කාලය විස්තර කලා එතකට ඉන්ද්‍රිය සයුත්තයෙන් පංචි ඉන්ද්‍රිය පුරදු කරන හැටි වෙනම දේශනා කොටස් කිහි්පයක් කලාා. ඒ වගේ වැඩි විස්තරතිය. ඊළඟට ත්‍රිපිටිගේ ලුක්ෂහන්සිේ පරිවර්තනය කළ තිනව ඉද්‍රිය සංයුතතිය තිනවා දේශනවල ලක්ෂහසේ දේශනාටල තියෙනවා ඒමහල්ල තේරුම් ගඩ සද්ධා විරිය සතිසමාධි ප්‍රචඥ. නමුන් මේ දේශනාවවෙද්ද බලාපොරොතු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ මේ සියල්ල දන්නවා දකිනවා ප්‍රතිපදාවී දක්ෂයි ශ්‍රාවකයෝ හික්මෙව්වා ශාස්තෘන් වහන්ේ ආශ්චරයයි. ඊට පස්ස පින්වත්න සුකා පටිපදා කිප්පා බිඥ්ඥා කැනෙම කදද එකන ප්‍රතිපදාව සැපායි ඉක්මනටත් අවබෝධයන ප්‍රතිපදාව සැපයි කියල කියන්නේ ඉක්ම්මනට හිත එකඟ වෙනවා පලවෙනි දිහානේ දෙවිනි දිහාන තුන්ගනි දිහානයේ හතරවෙනි දිහාන ඉක්මනට හටගන්න ඉක්මනට හිත එකඟ වෙනවා සමාධි සුවයේ දිහාන සවේවාන්සය කරනවා රාග දේශමවලින් බැටක ඉන්න. හැබැයි ඒ වගේම සද්දහා විරිය සති සමාධි ප්‍රශඥා. ස්්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාකිනව තිවුණු හටගන්න. තිවුණුව හටගන්න නිසා ඉක්මනට අවබෝධය. එකයි සුකා පටිපදක් කිප්පා බි්ඥා කිවේ හිත වහා එකඟ වෙන්න සමාධී ඇති වෙන කෙලෙක් සඩු චරිතවට තමයි සුකා පටිපද. රාග දීශමහරින් තිවුණුව බැට කනයට තමයි දුක්කා පටිපදා. ඉන්දුරං වැඩි වේගෙන් හටගත්තොත් ඉක්මට අවබෝධ කන්නවා හිමීට හටගත්තෝ මුරුදුුණොත් ඒ කෙනගේ අවබෝධ හිමීට සිද්ධවෙන. දැන්තේරෙනවද ඊළඟට මේ මේ ප්‍රතිපදානුව තමයි මේ පින්වතුන් අහලා තියෙනවත් ම මේ ගැන දැක්කා අසිරිමත් පොත්වහන්සේ නැත්තිප්ප කරනය පින්වල්ලොක් සහන්සි පරිවර්තනය කළ එහි දෙසය තිස් දෙක පිටුයි. තියෙනවා මේ ප්‍රතිපදා ගැන අපූරු විස්තරයා. ඉතින් මට මේක මතක්වෙලා මම ඒකත් කියන්න කියල කල්පනා කළ ඒ තමයි දෙමොයි ප්‍රතිපදා හතරක්නය කිව. ඔබ ධර්ම දේශනාවලෙන් අහල්ලා තියෙනවනේද. වගේ අච්චරය මනසූ පොත්වහන්සේගේ විස්තර කරනවා ධර්මය අවබෝධ කරන හතරදිනක් ගැන විස්තරයක් ධර්මය අවබෝධ කරන්න පිළිපන් හතරදිනෙක් ගැන කවුදේ උගගටිත්ඥෝ ඊළඟට විප් ත්ඥෝ මේ වගේ නේය විපංචි ත්ඥු නේය සහ පද පරම මේ විදිහට බෙදෙන්නෙත් මේ ප්‍රධපදාහතරනවා උග්ගටිතයෝ කියන කෙනා වහා ධර්මි අවබෝධ කරනවා ඒ ඉක්මනින් ධර්මි භාග්‍යතුන්හන්සේ පුංචි කාරණාවත් දේශනාකරපු සැනින් ධර්මය අවබෝධ කරනවා අපි ගත්තොත් බාහිය ධරචීරය දැක්කොල් දෙ දැක්කා පමණ දිට්ටේ දිට්ට මත්තම් භවිස්සති එකම දහම් පදෙන් අරහත්වයට පත් වුණ ඉක්මන්ට ධර්මය අවබෝධ කරනයට කියනවා උග්ගටි ත්ඥූ කියලා. විපං්චි ත්ඥූ කියල කියන්නේ මෙයාට කෙටියෙන් ධර්ම දේශනා කරලා හරියන්නේ. මෙයාට විස්තර වසියෙන් දේශනා කරනකොට අවබෝධ වෙනවා. පැහැදිලි කර කර විස්තර කරකට දේශනා කරන්නවා. ඒකෙනට කියනවා විපංචි ත්ඥූ කියලා. ඊළඟට තියෙනවා නෙයිය. නේය කියන්නේ මෙයා නවාංග ශාස්තෘර ශාසනය ුත්ත ගේගිය වයා කර නිතියුත්තක ජාතක අබූත දමාදී දහන්කරුණු මෙයා පුරුදු කර කර ධර්මී අහාලා ධර්මය සාකච්ඡා කර කර මේ විදියට විස්තර විභාග වසින් ධර්මී ඉගෙන ගැන මෙයා ධර්මය කරුණු සිහිකර කර දහන්කරුණු ගලපා ගලපා ධර්මී ඉගෙන ගන්නවා ඒ විදියට බොහෝ කාලයක්ගේයට පස්සේ අවබෝධ කරනවා එයාටකිනව නේය ජන කෙටියෙන් දේශනා කරපු සැනිින් අවබෝධ නෙත්න විස්තර වසින් දේශනා කර උ පමණින් අවබෝධ නෙත් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාල්ල දහන් දේශනා නැවත නැවත ආස අසා පුරුදු කර කර කාලයක් ගහට පස්සේ අවබෝධයනවා. ය නය. ඊළඟෙක්කෙන පද පද පරමයක් කියල කියන්නේ. එයා ධර්මය අවබෝධ කරන්න ග්‍යාට පස්සේ. එයාට ධරම කරුණු මතකයි. ධර්මේ විස්තර කරන්න පුළුවන් කියන්න පුළුවන්. හැබැයි අවබෝධයක් කරා යන්නේ. පල් ලබන්නේ එ දහම් පදය පරම කරගෙන වාසය කරන එයාට ෙන පද පරමක තොට අද කාලේ වගේ කෙනෙක් ධර්මය පුරුදු කරන්න ත් එම නතර වෙන්නේ පද පරමකින තැන එතකොට අනිත් උග්ගටි ත්ඥෝ විපං්චි ත්ඥු නේය කියන ඒ ප්‍ර ඒ හත් තුන් දෙනාම මඟ පල් ලබන හය මඟ පල් ලබන විදානුව තමයි වෙනස්වෙන්නේ එතකට දැන්ගන්න කාරණවත් මතක් කළ භාග්‍යතුන්න තම මේ සත්වයන්ගේ තියෙන වෙනස්කන් දකින්නේ බුදුරජාණන්සට දසබල ඥානතුලව තියෙනවා අවබෝධඥ්ඥානයක් බුදුරජාණන් වහන්සේ සත්තාන නානාධ මුත්තිකතන් යථභූතම් පජානාති මේ සත්වයන් තුළ තිෙන අදී මුත්තිකතා ගුස් පහත් බව ධාතු ස්වභාවය ඉන්ද්‍රිය ධර්මය වැඩින ැටි ධර්මය අවබෝධ කරන ස්වභාව දකිනවා ඒ අනුව තමයි මේ බෙදෙන්නේ පරසත්තානම් පරපුද්ගනානන් ඉන්ද්‍රිය පරෝ පරිියත්තන් යතා බූතන් පජානාති. අන්නේ සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සද්ධාවිරිය සති සමාධ ප්‍රඥාකය ඉන්ද්‍රී ධර්මියෝ අඩු ඩි වසෙන් පිහිට නැහැටි බුදුරජාණන් සිට කෙනා දැක්ක ගමන් කියන්න පුළුවන්. දසබලඥාන ප්‍රකන ඉන්ද්‍රිය පරෝ පරි අත ඥානය. ඒ ඥානේ තුලින් දැකලා තමයි භාංගිතුන්න්නස දැක්කීමේ ලෝකයේ සත්ව ඇයින්වා මේේ ධර්මය අවබෝධ කරන්න් ඩාවට පස්සේ. එක්කෙනෙකුට කිටියෙන් දේශනා කරපු සැනින් අවබෝධ කරනවා එයා උග්ගටිතඥෝ. කෙනෙකුට විස්තර වසෙන් දේශනා කරපු ගමන් අවබෝධ කරනවා එයා විපංචි තඥෝ. කෙනෙත් ධර්මය බොහෝ කාලයක් ඉගෙන ගෙන දහන්කරුණු ගලපා ගලපා පුරුදු කරර අවබෝධ කරන්න ඕන එය න්නේය කෙනෙක්කින්වා. ර්ම පුරුදු කරන්න්න ගෑට පස දහම් පදය පරමකරගෙනවාසය කරනවා අවබෝධයක් කරා යන්නේ. ඉතින් නෙත්තිප්ප කරනේ දෙශිය තිස් දෙක මේ පිටු විදෙනවා බුදුරජණාස දේශනා කරනවා එහි යමෙක් සැපවූ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කිරීමෙන් සසරයින් එතරට යයිද. මොහු උග්ගටි ත්нюු පුද්ගලයාය සැපව වූ ප්‍රතිපදාවෙන් අවබෝධ කරවා කියන්නේ සුකා පටිපදා කිප්පාබි්ඥා කියන පුද්ධලයාට තමයි උග්ගටිතඥෝ කියල කියන්. එගැන ඉක්මනට නිතත් එකඟ වෙනවා ඉක්මට ධර්ම අබෝධ කරනු. ඊළඟට රාග දේශුමෝවලින් බැට කනය කත්තා අඩුවයි ඉක්මට ධර්මය අබෝධ කරනු. සුකා පටිපද කිප්පා බිඥ්ඥා කියනෙක් කියෙනට තමයි කියනවා උග්ගටිත්ඥෝ කියන්නේ ඊළඟට එහි යමෙක් පො ප්‍රතිපදාව වන දුක්කූ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කිරීමත් සැපවූ ප්‍රතිපදාවන් සෙමෙන් අවබෝධ කිරත් කිරීමෙන් සාසරයෙන් එතරටියයිද. එතකට පංතුන තේරෙනවා සුකා පටිපදාක් කිප්පා බින්න්නාා කියන්නේ අත්ත ලොස්සකට ලැබෙන වරක් ප්‍රසාදය. මේ බුද්ධ ශාසනය වැඩිපුරම නිවන් දැකළ තියෙන්නේ දුක්කා පටිපදා දන්දාබිං්ඥා එකන්නේ දුක් ප්‍රතිපදාවින් හිමීට අවබෝදධ කළතින් ඊළඟට සුකා පටිපදවිෙනු හිමීට අවබෝධ කලතින්නේ සමාධි සැපසුවයේ ඇතිවෙන අවබෝධවෙන්න හිමීට තුට දුක්කා පටිපදා දන්දාබිඥ්ඥ සුකා පටිපදා දන්දාබි්ඥා ප්‍රතිපදාව සැපවුනත් දුකවුනත් අවබෝධයවෙන්න හිමීටනක් ආනයාට තමයි කියනවා විපං්චි තන්ඥූ කියල කියන් යමෙක් දුක්කූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීමෙන් දුක්කූ ප්‍රතිපදාවෙන් ඉක්මට අවබෝධ කළත් සැප ප්‍රතිපදාවෙන් හිමිට අවබෝධ කළත් ඒ දෙන්න තමයි විපංචි තඥෝ මගේකාආපවසරයක් කියන්නම් එහි යමෙක් පොදු ප්‍රතිපදාව වන දුක්කූ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කළත් සැප වූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කළත් සසරෙන් ඉතරට යයිද මොහු විපංචි ත්ඥු නංවී. යමෙක් දුක්කූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කරයිද ඔහුට තමයි නීය කලකයන් කැන රාගදේශ මෝවලින් බැටකකා අසුභානු පස්සී වඩමින් ඊළඟට ආහර පිළිකුල වඩමින් ඊළඟට සියලු ලෝකයන් කිරින් නොවැල්ලීම වඩමින් ඉලනස සියලු සංස්කාර ගැන අනිත්‍ය වඩමින් මරණ සතිය වඩමින් මෙයා වාසය කරනවා හිමීට තමයි අවබෝධන කාලයක් යැනවා ධර්මය අවබෝධරෙන්. එයාට තමයි නෙයිය කලක. දැම් මේ උග්ගටි ත්ඥු විපංචි ත්ඥු නෙය කියන පමණින්ම ප්‍රතිපදාහතර අවසා ඒන්නේ පද පරම කෙනට හන් තියන මෙම කද පද පරම කෙනට වේ ප්‍රතිපදාවට එන්ටමාර වුණ සමාදී තිබ්බා හෝ නැතා හෝ රාගදිස්වලින් බැටකෑවා හෝ නැතා හෝ ප්‍රතිපදාවට එන්ට බැරි වෙලා පදද පරම එහිදී භාග්‍ය තුන්වහන්සේ උග්ගටි තන්්යු පුද්ගලයාට සමතයට උපදෙස් දෙන සේක බුදුරජාන් වහන්සේට තේරෙන නම් මෙයා උග්ගටි තං්යු කෙනෙක් කියලා සමතයට තමයි උපදෙස්තින් සමත බහනාවට විපංචි ත්ඥූ පුද්ජලයාට විදර්සනාවට උපදිෙස් දෙෙනසේක මෙයා විපංචි ත්ඥෝ කියලා තේරෙනවන විදර්සනාවට උපදිෙස් දෙෙනවා නෙය පුද්ගලයාට සමතේටත් විදර්ශනාවටත් දෙකටම උපදිෙස් දෙනවා එහෙනම් හරියටම භාවනාකමටහන් හරියටම දෙන්න පුළුවන්න්න කාටද බුදුරජාණන් වන්සේට ළංඟට ගෙනල්ල කුටුකුට ාලලා ඔයා හිට සෝවාන්ගෙන කමටාන මේරිකයි කියලා ලෝක කිසි කෙනකර දෙඩ බෑ කිසි කෙනකුට දෙන්න බෑ ඒ ඥානය තියන්නේ බුදුරජාණන් වහන්සේට. අපිට බොදුමයි අපි දැම් මාහමුනයි බොහෝ කාලයක් ගුරු ඇසර ලබමින් සිටිනවා මෙතෙක් කාලෙකට අපේ ලොබුසාමන් වහන්සේ තනයෙන් ළඟට ගෙනනල්ල කුටුකුට ගල උපදෙස් දීලනෑ. කවුරුවත් කාටවන් මාර්ග පල දීලත් නෑ අනිතනයෙන් කමට හන්දීලත්නේ පොදුවේ ධර්ම ශස්මතු කරනවා පොදුවේ භාවනාරමනව විස්තර කරනවා පොදුවේ භාවනා විස්තර කරනවා. මනිසාපට හරි සතුටුවේ මේවාගේ උත්තුම් ගුරුවරක් අපි ලැබුණ ශාස්තෘන් වහන්සේ අනුව සරණ ගිය ස්්‍රාවකි. දැන්තේරෙනවා නේද මල් ළඟට විතරක් එන්න මං සෝන් කරන්න. මල්ළඟ තම ක්මන්ට ධර්මයාව බෝධයවෙ කියල මේ මිනිස්සු කියන කතා මේකේ හාමුදුරු කියන කතා. කොච්චර ධර්රමීයට පට හැනීද කියලා. දවත්තිවා එහිදී භාග්‍යතුන් වහන්සේ උග්ගටි තං්ඥු පුද්ජලයාට සැහැල්ලු ධර්ම දේශනාවෙන් උපදෙස් දෙන සේක. උග්‍රටිත්යු පුද්ගලයාට එක නික්මට අවබෝධ කෙනෙකෙනට සැහැල්ුවෙන් දහන් කරනක් කිය. විපාංචි තඥු පුද්ගලයාට සැහැල්ලුවට තිවුණුවට උපදෙස් දෙන සේක. සැහැල්ුවේත් තිවුණු ඉදිහට උපදෙස් දෙනවා. නීය පුද්ජලයාට අපාය බයාද ඉශ්මතු කොට තියියුණු ලෙස උපදෙශ දෙන සේක සාතරාපාය ගැන කියලා තමයි ධර්ම දේශනාව කරන්න. එහෙනම් මේ මිනිස්සුන්ට හරියට ධර්ම දේශනාව අරියටම හරිෙන ධර්ම දේශනාව කරන්න පුළුවන් නිත්කාටද බුදුරජාන් වහන්සේටමයි. අපි දන්නේ නෙමයාගේ ඉන්ද්‍රිය ධර්මය ස්වභාව ඒයි එහිදී භාග්‍යතුන් වහන්සේ උග්ගටි තන්්ු පුද්ජලයාට සංසේපයෙන් දහම් දෙසන සේක. ඉක්මන්්ඩ අවබෝධන කෙනට ිටියෙන් දහම් දෙසන. විපංචි තන්ඥු පුද්ගලයාට සංසේපේනොත් විස්තරවසයනුත් දහන් දෙ කිටන් මුත් කියනෝ විස්තරවසයන ොත් කියනවා. නේය පුද්ගලයාට විස්තරවසයෙන් දහම් දෙසන සේක. ගොඩාක් විස්තර කර කර තමයි නීය පුද්ගලයාට දහන් දෙසන්න. ඇත්තර වෙනම් බුදු කෙනෙගේ ගෘත්තිය සම්පූර්ණ වෙන්නේ ඉතින් මේතුන් දෙනගින් තමයි. එහිදී භාග්‍යතුන් වහන්සේ උග්ගටි තං්යු පුද්ගලයාට නිස්සාරණයට උපදෙස් දෙන සේක. නිසරණය කියන්නේ චන්දරාගේ දුරුවීම පිණිස කරුණු කියනවා භාග්‍යතුන්හසේ උග්ගට ත්ඥු කෙනාට කෙලිම්ම මාර්ගය කියන. විපංචි ත්ඥු පුද්ගලයාට ආදීනෝ දැකීමටත් නිස්සරණයටත් උපදෙස් දෙන සේක. ලෝක ආදීනවත් නිසරණය දකිට උපදෙස් දෙනවා. ඒ විපංචි ත්ය පුද්ගලයාට නීය පුද්ගලයාට ආශ්වාදයක් ආදීනවත් නිසාරණයක් එන තුනම විස්තර කල්ලා දහන් දේශනාක කොහොමද භාග්‍යතුන්ාසේ අපි සරණ ගි සාාස්තරන්නාාසේ දුර භාග්‍ය දුන්හන්සේ ධර්ම දේශනාවක් කරනකොට කොච්චර දේවල් භාග්‍යතුනාසිේ දැකදයක කොටස් කර කරද ධර්ම දේන කරන්නේ. ද භාග්‍යතුන්හසේ උගටිතං්ය පුද්ගලයාට අධි ප්‍රඥා ශික්ෂාව පණවනසේක. උභාග්‍යතුන් වහන්සේ උග්ගටි තංය පුද්ගලයටට අධි ප්‍ර්ඥාවකැන තියුණු විදර්සනාවට තම හික්ම වන්නේ. විපංචි තං්ය පුද්ගලයාට අධි චිත්ත ශික්ෂාව පනවනසේක අදි චිත්ත ශික්ෂාව කියන්නේ ඉතාමත් තියුණු විදියට හිතයකන් කරන විදිට උපදස්යන. පුද්ගලයාට අධි සීල සික්ෂාව පනවනසේක නේය කෙනාට සීලී තියුණු බවපිණිස දහු දෙසනවා. දැන් තේරෙනවාද බුදු කෙනෙක්කුටමයි මේ කළ හැක්කේ. බුද්දු කෙනෙකුටමයි මේ කළ හැක්කේ. ඊළඟට තව පුංචි දෙයක්ගැනේ අවවාසයෙන් කරන්න පුළුවන් කෙනෙක්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ල බුදුරජාණන් වහන්සගේ වචනේශමතු කරලා බුද්ධ වචනයෙන් ශ්‍රාවකයෝ හික්මෝන වනන් එවැනි ගුරුවරයකුට කරන්න පුළුවන් අනිත් අයි බුද්ධ වචනයෙන් යං විදිියකට හික්මුවන්ට එහෙම කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේීදයක් නොවන නිසා හේතුව තමන්ගේ මතේ තමන්ගේ අදහස ඉසරයට ඇරං අන්න හික්මුවන්ට හැදුවොත්ම කරන්න බෑ මකද භාංග්‍යතුන් වහසේ තමයි හිලා ශිෂ්ට ඊටවස්ස තියෙනවා එහිදී යංකෙනෙ දුක්කූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීමෙනුත් වහා අවබෝධ කිරීමෙනුත්, සසරෙන් ඉතරටයද්ද මේ පුද්ගලියෝ දෙදනෙකි. යංකෙනෙක් සැප ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීමෙන්, වහා අවබෝධ කිරමෙන් සසරට එතරට යද්ද මේ පුද්ජලියෝ දෙදෙනගේ. මෙසේ ප්‍රතිපදාවසෙන් පුද්ජලයන් හතර දෙනෙකෝ සිට අවබෝධ කිරීම වසෙන් උගගටිතඥු, විපංචිතнюු නේය වසෙන් පුද්ජරීතුන් දෙනෙක් වෙදි. මේ සියල් බෙදා විස්තරකුට වදාලේ ඒ භාග්‍යව තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපි සරණගේ ශාස්තෘරන් වහන්සේගේ ආස්තරය බලන්න මේ ප්‍රතිපදා විස්තර කරන හැටි. මෙතකොට අදකාලයේ පොදුවේ බලන්නකුට පින්වතුනිි තේරෙනවා ඉක්මනින් හිත එකඟ වෙනයි ආඩුයි නැතුවානවෙයි ඉන්නවා. නැතුවනොවෙ ඉන්න. ඉක්මනින් හිත එක වෙන ඉන්න. සමස්තයක් බහුතරය රාගෙන් බැටකකා දේසිෙන් බැටකකා මෝහෙෙන් බැටකකා කෙලෙස්වලින් පීඩාවිඳවිදෙන්නේ ඒ නිසා ගොඩා කොඳයි කෙනෙකුට පුරුදු කරගන්න ඇත්තන් කයේ අසුබෙහෙ මේ නවදොරකින් අසූචි වැගිරෙන හැටි මළමුත්ත්‍රා වැගිරෙන් හැටි ඒ මෙ සේදී නැත්තම් පිරිසිදු කරේ නැත මේ සරීරයෙන් ගඳ ගාන හැටි දාඩිය වැගිරිලා පිරිස්දවෙන හැටි ඒළට කේසලෝම් නිය දත් සම මස් නහර ඇයට ඇයට මිඳලු වකු ගඩවාදී දෙතිස් කුණපකොට්ටනාහසුව මේ ශරීරී තියෙන හැටි සිහි කරනවා. කෙනෙක් මැරුණට පස්සේ මිනිිය කුණුව වී යන හැටි හිතන් හිතලා තමන් ඇඟට ගලපක් ගලපසහි කරනවා මේ තමයි කයේ අසුභයනුව හිතනවා කියන්න. ඇතන මේ හම කියන්නේ මේක වටවෙලතියෙන් හම නැමැති මල්ලෙන්නේ හම අයිංකරපු ගමන් කවරුවත් අත තියන්නවත් නෑ මේ සරීරයට මේක ඉම්ඹින්නෙත් නෑ වැළඳගන්නෙත් නෑ ලස්සනයි ගයන්නෙත් නෑ ඟටන්නෙත් නෑ හම අයිංකරපු ගමන් අපි පිරිවරා ගන්නේ මැස්සූ හම අයිංකරපු ගමන් ටික වෙලාවකින් ටික දුහකින් මේ පිරිවරා ගන්නේ බත්හැලියක් ඉදෙනවගේ පණුවෝ මේ ඕනුහොමත් පනකින්දත් තියෙන නිසා තමයි මැස්සෝටිකෙන් නැත්ති. නාලා ගොඩිට එන ගොටත් මැස්වුවගේ වහනෝ. උදේ හෝදලා හවස් වෙන ගුටත් ගඳ ගහනවා. ගීලි ඉකිලිවෙසින් ගන්දස්සාර පැතිරෙනම්. මළමුත්‍රා ගන්දස්සාර පැතිරෙනම්. ඇතුළි පිරෙනවාතය ගන්දස්සාරයි. නව දොරින් මේ අසූචි වැගිරෙනෝ හැස්වලින් කංවලින් අහායිෙන් කටින්. මේ ඇගෙන් යමක් එලියට එනවාද සියල් අපිරි සිුදුයි මේ ඇඟෙන් යමක් එලියට එනවද සියල් අපිරිසිුදුයි කොච්චර ප්‍රනීත දේවල් මේ මොක කුසට බැස්ුවත් අසූචි වෙලාම යනම් මේ තමයි කයි අසුභය ඊට පසේ ආහාරය පටික්කූල සංඥාව ආහාරය පටික්කුල සංඥාව කියන්නේ දැම් බලන්න අපට කැ ආහරය පිණිස බත් ප ගානක් ලැබුණු පිංගානී තියෙන ප්‍රනීත පිරිසිදු දකින්ඩ පුළුවන් ගතිය අනපු ගමන් නැතිෙන තදර පංගානයට වෙඩි අනපුටික පිළිකුල්ල වන ඒකට කවුරුත් කැමතින කටහරි දුන්නු මේ ගන්න කියලා අනපු නැතිට ගැන් අනපු එක පිළිකුල් වන ඊට පස්සේ අනපු බත්කට අතින් අරගෙන කටට දාගන්න දැන් කටය අපනුට කෙලසීමම සමග මිස්ත්‍ර වෙලා පිළිුල් වන අප ඒක එලියට දැම්මවොත් එෙම අර අනපුටික හොඳයි කටට ගත්ත ටිකට වඩා කටේදිං වැඩික් වැඩි පුරපිල්කුල්ලුුණා ඒක අපි ගිලිනවා ගිලනොුට පිතසම සමග එකතු වෙලා ඇතුළි පිළිකුලයි. ඒක එලියට දැම්මොත් එහෙම කටේ තිබව ටිකට වැඩිය පිළිකුලයි පිතසසිමයෙක් සමග ඇතුලිදි එකතු විච්චික. ඇතුළේ බඩවල් වැඩවලල මේ පිතත්තක් එකතුවෙලා දිරල දිරල ිලලා අසූජ වෙනවා. ූචි වෙලා පිටවෙල යනවා තර අමන විච්චේ හොඳදයි ආසූචි වඩා. යං ආහාරයක් අපේ මොකේට ගන්නවද ඇතුළට ගණ්ඩ ගණ්ඩ පිළිකුල් වියනෝ. ශරීරයේ ඇතුළට යන්ට යන්ඩ යන්ඩ පිළිකුල්ල වියනවා කොච්චර ප්‍රනීතවත්ව සුගන්ධවත් ආහාරයක් ගත්තත් ඒ හාරය පිළිකුලයි. ආහාරය පිළිකුලයි ආහාරය පිළිකුලයි. මේ විදියට රසරාගේ දුරු කරනවා හාරකිරී තින රාග දුරු කරනවා. ඊළන්ට සබ්බ ලෝකය අනවිතර රත සඥාව කයන්නේ කිසිම ලෝකෙකට ඇලන්නේ. ඒ විධාර්ශනාවන් තම සිද්ධ වෙන්නේ හැම ෝකෙකම තියනි පං්චුපා දනස්කන්දයා කියල නොවැල්ලී වාසය කරවා. සබ්බ සංකාරයේ සස් අනිච්ච සංඥකයන්නේ සියලු සංස්කාරය ඇස්ස කණ නාසේ දිවකය මනසින් මේ බලන රෝප සබ්ද ගන්ද රස රූප සබ්ද ගන්ධ රස පහස අරමුණ සහිත මේ සංස්කාරලෝ අනිත්‍ය විදිහට දකිනවා. අනිත්‍යය වඩනි ක්‍ර තමයි අනිත්‍යය සංස්කාලිකයන්. මරණ සතිේක නීළඟ මොහුතේ ම් මැරෙ දන්නේ සතෙක් සරපයේ දෂ්ට කරලලා මාව මැරෙන්්ඩ පුළුවන් වාහනෙකට යට වෙලා මර්ඩ පුළුවන් වැටිලා මරෙන්ඩ පුළුවන් කන බන දෙවල් දිරවගඩ දිරවගණන්න බැරුව මැරෙන්්ඩ පුළුවන් ක් වික් ෙල ැරෙන්් පුලුවන් හරයක් කිරවවෙ මැරට් පුුවන් ුම ගඩ ෙර මරෙන්ඩ පුුවන් කිය යන්තයක් මැරෙන්් කරුණු තියෙනවා දේව සිහිකර කර මට ඊළග මොහොතය මාව මැරෙන්් පුුවන් ඊට කලින් මංකුසල් දියුණු කරන්න ඕනක සංඥාව පිටව ගන්නවා ඒ මරණ සතිය එනිසා බොහෝ දෙනාට සැප සලසන භවනා පහත් තමයි කයේ අසුභයක් ඒවාගේ මහර පටික්කූලයක් ඒගේ ආර පටික්කුලට සමහරට කෑමක් කනකුට එක සකනුට අපපිරිය වෙනවා ඒගේනිකම් විවේකෙන් ඉන්න වෙලාවට පිළිකුල් සඥා වඩන ඒ වගේ අදටත් භාවනාව පුරුදු කරන ඉන්නවා විශේෂෙන් මං අපේක්ෂං කලේ අපි සරණගේ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයි තරන් මනාව නිමම් මග විස්තර කලාද ඒ භාග්‍යතුන් වහසේ කාන්තේ මාස්චරයයි ඒ ආශ්චරය වූ භාග්‍යතුන් වහන්සේ දිහිමෙන් මම සරණ යනවා කර සරණයන්ද පින්වත්න්නේ භාග්‍යතුන් වහන්සේ ආශ්චරයයි අච්චරය වනස්සෝ මේ ලෝකටම භාග්‍යතුන් වන්සේගේ අසිරිය මුොදාහැරයේේ පින්වල් ලොකුසාාවන් වහන්සේ. ලොකුස්වාමෙන් වහන්සේ. නිසා ලොකුසාමන් වහන්සේ වගේ සත්පුරුසයක් පහළ නොවෙන්ද අපේ ජීවිත අදවෙනකුට කොහෙද.ේ අපිට මේ පිහිට ලොකුස්සාමීන් වහන්ේ නිසා සැලසුන. අපි නිසා බනක් හල මනුසයගේ හිතක් සැනසෙනවනක්. ඔබට කෙලේ ගුණ තියෙනවාන. ඔබ සිහිකරන්න ඕනේ මට දහම උගන්වන මට ධර්මේ දිසාාව පෙන්න්නන මගේ ගුරුවරය. මට තනයෙන් ධරම මේ තේරුම් ගතශක්තියක් නෑ. මගේ ගුරු දෙවිඳුන් තමයි මට ධර්මේ පුරුදු කරවන්නේ මේ දිසා ඔ බලන්න මේ දිසාාව බලන්න කියලා. ගුරුවරයා දිසාාව පෙන්වට පස මංගේ දිසාාවටය. එනිසා ගුරු දෙවිඳුන්ටම නිදුක් නිරෝගී දීර්ගායෂපතන්න. ගු දෙවිඳුන්ගේ ීර්ඝාශතම අපි දීර්කායිස ඉතිං ඒනිසා අපිට පරම දුරලබ සත්පුරුෂයන් වහන්සෙනම ඇසුරු කරන්නට ලැබිච්ච එක සංසාරය මහා පිනා මහා කුසලයක් ඉතින් ඒනිසා මෙතෙක් කාලයක් තතාගතයන් වහන්සේ ආශ්චරයි කියන මාතුෘකාවෙන් දහම් දේශනා කරමින් ධර්මය ශ්‍රවණය කරමින් ධර්ම දානය දෙමින් බොහෝ දෙනා පිංවැස් කලා ඒ මොහොතක් පාසා රැස්සවුන සියලුපින් අපගේ ගුරු දෙවිඳුට අනුමෝදන් වේවා අනුමෝදන් වේවා නිදුක්වේවා නීරෝග්‍යවා සෝපත්වේවා. මේ කරන ලද මේ රැස්වුන සියලු පිම් බලින් ලොකුසාඉන්නහන්සේ දීර්ගායිසුම ලබත්වා. ඒවාගේම පින්වත්න අද දවසේ මේ උතුන් ධර්ම දේශනාව සඳහාත් දායකත්වය දෙරුවේ ඩුබාගහි වෙසෙන පින්වත් ලක්මල් රාජසිංහ ප්‍රාණංසල් සානිකා චතුරාණී මෑනයක් තමන්ගි පුතාට සිත් ප්‍රාර්ථනා කරන්න තුන්ගෙන දිින්ට දෙවැනි උපන්දිනය යදෙන ඉතිං සියලු දෙවියෝ මේපින් අනුමෝ උදන්නත්වා සහස් දුල් නෙත් පුතා ඇතුළු සියලු දෙනා සියලු දෙවියෝූ ආරක්ෂ කරත්වා ඒවාගේ මේ සියලු පින් දෙදා ස්විසිය එක මැයි මස දාහතරුණ දිනට මිය පරලොගොස් වසරක් සම්පූර්ණවන ධර්මපාල ජැයිසිංහ පියාන්ට අනුමෝදන් වේවා මේ පරලුගි සියලු ඥාති මේ පින් අනුමෝදංවී සැපිට පත්වේවා පරම පපු ජන ගෘරදෙවතු පින්ව ලොපුසාමෙන්න් වහන්ස ඇතුළ ගරුතර හාහ සංගරත්නයටට තනගාරිකම ැනිවරුන්ටත් පැවිදි්‍යපේෂ්ඨික දූපතුන්ටත් මේ පින් බලින් සසරදුකෙන් නිදහන් වඩවාසනාව ලැබේවා. ඒවාගේම විසේසිෙන් අපප්‍රේල් මත්ස තුංවන දිනටයි අද දවසට දෙවන උපන්තිනය එදෙන සහස් දුල්නේත් පුතාට නිදුක් නිරෝගී ශෝපත් භාාවය සැලසේවා ගෞතුම් බුද්ධසාාසනය කලනමිතුර ඇතුරට සැලසමින්. ධර්මය හැසිරෙන්ට බුද්ධශාසනය පිහිට ගන්ධ සහස් දුල්නෙ පුතාට උපන්දින දවස අපිසිත් ප්‍රාර්ථනා කරනවා. මේ සියලු පිම් බලයෙන්. සයාස් දුල්නෙත්පුතාට සියලු යහපත සැල්සීවා. ඒවාගේම ලක්මා රාජසිංහ මහත්මටත් සාානිකාංචතුරාණය මහත්මයටත් පවුලි සීලු දෙනාටත් දරුවන් සීර්දිනාට නිදුක් නිරෝගී සූපත් භාවී ධර්මාබෝධීට මේ පින් හේතු වාසනාම වේවා. ඒවාගේම කොරෝණා වසංගතිෙන් රෝගීවූ සීර්දිනා නිරෝගයේවා ලෝක වසන කොරෝණ වසංගති දුරම්ම දුරුවේවා ධර්මදානනිෙතුම් ඔබ සියලු දිනාටත් අප ැදු වැඩු දෙම පයන්ටත්. කුරු කරවූ ගුරුවරුන්ට කාර්යමල්ලේ සියලු දිනාට සියලු දෙනාට මේ පින් අලුමෝදන් වේවා බුදුරජාණන් වහන්සේ සරණයත්වා ශ්‍රීසත් ධරමින් සරණය ත්වා ආරයවා සංගරත්නය සරණයත්වා උතුන් තිසාරණය ඔබ ටික්කම පිළිසරණ වේවා එතුන් තිසාරණය අපි වාමාමාන්‍ය වනට පමණුවත්වා සාදුසාදුසා තිරන් සරණයි නමබුදු මෙවැනිවටිනා ධර්ම්ම දේශනානරමීමට, ශ්‍රත්තා YouTube ජනලේ සබස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.